ඝනවස්තුවල පෘෂ්ඨීය වර්ගඵලය සෙවීමේ අවස්ථාවේදී අපි කේතුවක පෘෂ්ඨ වර්ගඵලය සොයන ආකාරය දැන් ඉගෙන ගනිමු. මේ තියෙන්නේ කේතුවක්. ඊට පස්සේ ඔබට පේනවා මේ කේතුව හදන්න ගණිපු ආකාරය. ඒ කියන්නේ කේතුව කොහොමද හැදුනේ? මේ වගේ වෘතයක් අරගෙන එහි කොටසක් ඉවත් කරලා ඉතුරු කොටස් කෑලි වලින් තමයි කේතුව හදන්නේ. ඉතින් මේ කේතුවේ තියෙනවා අපිට පේන පැහැදිලිව එල් දුර උසක්. එල් දිග මෙන්න මේ පෙන්වන දිග එල් දිගක්. ඒ වගේම මෙහි අරයක් තියෙනවා. මේ කේතුවේ ලම්බයට තියෙන දුර. ඔය ටික තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේ කේතුවේ වටේ දිගට අපි ගන්නවා මෙතන මේ එල් දුර මෙහෙම ලබාගෙන මේ වටේ දිග මෙහි ඉන්න මේ වටේ දිග මේ කොටස. මේ කොටස අපි පෙන්නනවා 2πr කියලා. 2πr ring පෙන්නනවා. මේ තියෙන කේතුවක මෙතන ඔබට පේන මේ කලින් පෙන්නපු එල් දුර මේ තියෙන. πr වලින් මේ පැත්ත දැන් අපි දන්නවා මේ රූපයේ කඩදාසියෙන් තනාගත් ආධාරකයන් නොමැති කේතුව කිස් ලෙස සලකන්න ඕන. ඒ වගේම කඩදාසියෙන් තනාගත් කේතුව ශීර්ෂයේ සිට ආධාරයකට සරල රේඛාව දිගේ කපාගෙන ඇරියට පස්සේ අපට පේන මෙන්න මේ වගේ රූපයක්. මෙන්න මේ දෙවන රූප මේ දෙක කියලා මම නම් කරා. මේ පළවෙන රූපය මෙතෙන්දි මෙන්න මෙහෙමයි වෙන්නේ. කඩදාසියෙන් තනාගත් කේතුව ශීර්ෂයේ සිට ආධාරකයකට සරල ලෙස රේඛාව දිගේ කපාගෙන ගියාම කපාගෙන දිග ඇරිය විටමම ඔන්න ඔය විදිහට පේනවා. දැන් මේ හැඩේ කුඩා තීරු වලට වෙන් කරලා ගන්න පුළුවන්. මේ දැන් මේ විදිහට කපලා ගන්නවා කේතුව. මෙන්න මේ මෙතනින් තමයි කේතුව කපලා වෙන් කරන්නේ. මෙන්න මේ කොටස කපලා වෙන් කරලා මෙහෙම කේතුව දිග ඇරියම දැන් මේ කොන්ද එකතු වුණාට පස්සේ කේතුව හැදෙන්නේ. ඊට පස්සේ මේක කපලා වෙන් කරලා මෙන්න මේ විදිහේ දිග ඇරිච්ච රූපයක් පේනවා. එහි මේ පෙන්වන අපි මේක තුන්වෙනි රූපය කියලා නම් කරමු. ඒ වගේම ඍජු මේකේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මේ කොටස ඍජු කෝණාශ්‍රයක් වගේ ඔබට පේනවා. ඒකේ දිග 2πr බෙදීම දෙක කියලා ගන්න. එතකොට මේකට එනවා මේකේ දිග 5r කියලා. ඒ විදිහට තමයි 5r ගන්න. ඒ වගේම ඍජුකෝණාශ්‍රයේ දිග ඒකක මෙහෙම ගන්න පුළුවන්. ඍජුකෝණ එම නිසා මේක නිසා ඍජුකෝණාශ්‍රයේ දිග අපි ගත්තා ඒකක 5r වලින් පළල ඒකක l වලින් පෙන්වනවා. එම නිසා වර්ගඵලය වර්ග ඒකක 5r l කියලා ගන්න. ඒක වර්ග ඒකක 5r l වලින් ගන්න. කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය දැන් අපි ගන්නවා. වක්‍ර පෘෂ්ඨය කියන්නේ අර වක්‍රයක් වගේ අපිට පේන තොප්පියක් වගේ තියෙන. ඒක සමානයි 5r l කියලා මෙහිදී අපි සඳහන් කරනවා. ඊළඟට අපි වැදගත්ම දේ තමයි මෙන්න මේක. අරය r ඊට පස්සේ වැදගත් මේකකේ අපි මෙන්න මේ විදිහට ලියනවා අරය r u ඇලවුස. එල්ලුන ඔබ දැක්ක රූපේ ඍජු කෝණාශ්‍රයේ පළල මේකදී ඒකක එල්. එමිසා වර්ගඵලය ඇලවුස වැඩි කිරීම ඍජු කෝණාශ්‍රයේ දිග. එතකොට එනවා ඇලවුස කියන්නේ එල්. ඍජු කෝණාශ්‍රයේ පළල ඍජු කෝණාශ්‍රයේ හොඳයි අපි අවසානයේ මෙහෙම ගන්නවා ඍජු කෝණාශ්‍රයේ දිග ඒකක
5R. ත්‍රිකෝණාශ්‍රයේ පළල ඒකක L. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය වර්ග ඒකක. ඒක වර්ග ඒකක වලින් හඳුන්වන ඕන. 5R. කේතී වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එනවා වර්ග ඒකක 5 R L කියලා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඔන්න ඔය විදිහට එක ගන්න පුළුවන්. හොඳයි, අපි අන්තිමට මෙහෙම ගන්නවා. අපි අවසානයේ මෙන්න මෙහෙම ගන්නවා. අරය ආර්ද ඇලවුස එල්ද කේතුවක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වර්ග ඒකක 5R. නොවිදියට අපි ඒ සඳහන් කරනවා.